දරුවන් ගැන ඇතැම් දෙමාපියන් දුක් වෙන්නේ තම දරුවන් ඉගෙන ගන්න දේ කිස මතක නැති බව පවසමිනි. ඔවුන් පාසලේ වැඩ සඳහා කිසිදු උනන්දුවක් දක්වන්නේ නැති බවද තව මෙසවිල්ලකේ. මේ ආකාරයට දෝෂ දර්ශනයට ලක් කරන දරුවෙකු ක්‍රීඩා කිරීමට කැමතිය. ගමන් යන්නට කැමතිය. කොටින්ම කියතොත් බාහිර වැඩවලට කැමතිය. එසේ වන්නේ කෙසේද? දරුවන්ගේ මේ තත්ත්වයට දෙමාපියන් කලබල වුවත් ඒ දරුවාට නම් අසාමාන්‍ය දෙයක් නොවේ. කුඩා දරුවන් බොහෝ දෙනෙකු පාසල ප්‍රියමනාප නැති තැනක් බව ඇත්තකි. බොහෝ ගුරුබතුන් ආවේගශීලීව දරුවන්ට කතා කිරීම නිසා පුංචි දරුවන්ට කාමරය අප්‍රසන්නය. තම ගුරුතුමිය අම්මා කෙනෙකුසේ දරුවෙකුට හැඟෙනවා නම් කිස විටක දරුවා පාසලට අසතුටු වන්නේ නැත. පන්ති කාමරයක දරුවන් විශාල සංඛ්‍යාවක් සිටීම විවිධ සමාජ ආර්ථික ප්‍රශ්න වලින් බොහෝ ගුරුබවුතුන් තෙරපි සිටීම නිසියාකාර වූ පුහුණුවක් නොමැත වීම නිසා නොසතුටින් පාසලට එන ගුරුතුමියකට දරුවන්ගේ ලෝකේ චමත්කාරයෙන් පුරවාලන්නට අපහසුය. මේ නිසා ඇතැම් දෙමාපියන් බාහිර සාධකසේ තම දරුවා දුර්වලෙක්සේ දකිතේ. මේ බරපතල වරදකි. කිසිම විටක දරුවා දුර්වලෙක්සේ නොදකින්න. දරුවා අලසෙකුසේ නොදකින්න. ඔහු හැකියාවෙන් යුත් කෙනෙකු බවත් ඔහුට ඕනෑම දෙයක් කළ හැකි බවත් ව්‍යාජවනව ගැඹුරින්ම හදවතින්ම සිතන්නට පුරුදු වන්න. දරුවා දුර්මුඛ කරන කිසිවක් දරුවාගේ සවනට වැකි නැතිද නොදෙන්න. හැකිතාක් දරුවා ප්‍රිය කරන දේ ගැන විවේක පාඩුව ඔහු සමග කතා කරන්න. කිසි විටක දරුවාන් දරුවන් අතර කොන්වී ඉගෙන ගන්නට බැරි වී අතරමං වේ යයි බියනවන්න. කුඩා දරුවන් ඉතා ඉහළින් ලකුණු ලබාගත යුතු යන්ත්‍රසේ නොදකින්න. කිසිම දරුවක තවත් දරුවක සමග සැසඳිය නොහැකිය. එසේ කිරීම වරදකි. එක් මවක තම දරුවාගේ වෙනස් වීම කෙනෙකු චෝදනා මෙසේ සඳහන් කළ හැකිය. පාසල් යාමට නැගිට වීම අමාරුයි. පොත්පත් හරිම පිළිවෙලයි. කියන කිසි දෙයක් මතක නැහැ. පාසලේ දෙන වැඩ අතපසු කරයි. අකුරු හරිම කැතයි. පොඩ බැරි වෙන තරහ යනවා. ඒන් සමගින් ගුටි කනවා. මේ දරුවා හතර වසර ඉගෙන ගන්න දරුවේ. එහෙත් මේ දරුවාගේ එක වසර දෙක වසර තුන වසර ගැන මව කතා කරන්නේ උද්දාමයෙන්ය. මෙහිදී ප්‍රශ්නේ තිබෙන්නේ කොතනද? දරුවාගේ සියලු අඩුපාඩු දකි. ඒ කුමක් නිසාදයි අසයි. දරුවාට ලං නොවේ. මේ දරුවා සමග පැයක් පමණ කාලයක් මමද කතා කළෙමි. ඒ අවස්ථාවේ මා දැනගත්තේ මෙසේ සඳහන් කළ හැකිය. මේ දරුවා සතුව පුදුමාකාර ශක්තියක් ඇත. නිර්මාණශීලී දරුවෙකි. එහෙත් ඔහුගේ ගැටලුව හතර වසරි ගුරුතුමියයි. දරුවා ගුරුතුමිය ගැන කී දේවල් සමහරක් මෙසේය. හැමතිස්සම අපිට කෑ ගහනවා. පොත් බල්ල මේසුඩු විසි කරනවා. තරහ ගියාම අපේ කෙස් වලින් අදිනවා. කන මිරිකනවා. ටීචර් හරිම මහතයි. ඔළුව පීරල නැහැ වගේ එනවා. අඳින සාරි ලස්සන නැහැ. පන්තියේ වාඩ් වෙලාමයි ඉන්නේ. දරුවාගෙන් මම එකම් වරම තුනේ පන්තියේ ගුරුතුමිය ගැන අසුවෙමි. ගුරුතුමිය ගැන අසන විට දරුවාගේ මූණ මලක් විය. තුනේ ටීචර් හරිම ලස්සන කතන්දර කියා දුන් බව පැවසිය. දරුවා උද්දාමෙන් ගුරුතුමියගෙන් අසු කතාවක් කියන්නට පටන් ගත්තේය. ඒ ඔහුගේ කැමැත්ත අනුව සිදු කළා මිස මා ඒ සඳහා ඉල්ලීමක් කළේ නැත. මේ දරුවා අලස දරුවෙක්ද? ඉගෙන ගන්නට බැරි දරුවෙක්ද? මෝඩ දරුවෙක්ද? මෙවැනි තත්ත්වයක් ගැන දෙමාපියන් ගැඹුරින් හා පරිස්සමින් කරුණු සලකා බැලිය යුතුයි. ගුරුතුමිය නිසා ප්‍රශ්නකට මැදිව දරුවෙක් ගැන ඉහතදී අපේ අවධානය යොමු විය. මේ ළඟට අපේ අවධානය යොමු වන්නේ අම්මා නිසා ප්‍රශ්නකට මැදිව දරුවෙකු ගැනයි. දරුවන්ට ලෙන්ගත් ගුරුතුමිය ගුරුමවක් මට මුණගැසුණාය. එක් දරුවෙකු ගැන ඇගේ හිතේ තෙරපෙන දේ දිගින් දිගටම ප්‍රකාශ කළේ මෙසේ. දඟකාර සුරතල් දරුවේ උදේට මම දකින්නේ මලක්. හිතේ ප්‍රශ්න ඔක්කොම නැති වෙනවා. ඒ දරුවා දැක්කම ඕනම දෙයක් ගැන හරිම උනන්දුයි. අකුරු මුතු වගේ කාටවත් හිරහෙර කරන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. පන්තිය ඔක්කොම එක හරි යාළුයි. මේ දරුවා ගැන මෙතරම් උනන්දු වන්නේ ඇයි? මේ ළමයා තමයි මගේ පන්තියේ දුප්පත්ම ළමයා. මගේ පන්තියේ හුඟ දෙනෙක් යමක්කමක් තියෙන පවුල්වල දරුවෝ. ඒත් මම උස්මිනිකම් පන්තියේ කිසිම දෙයකින් මතු වෙන දෙන්නේ නැහැ. ළඟද සිට මේ ළමයා පන්තියේදී නිතර නිතර ලෙඩ වෙනවා. දිනක බඩ රිදෙන බව පවසයි. තව දිනක ඔළුව රිදෙන බව පවසයි. ටොයිලට් එකට යන්න ඕනේ බව පවසයි. එසේ ගොස් බොහෝ වෙලා ගත කරයි. දිනක් දරුවා ප්‍රමාද වීම නිසා ගුරුතුමිය දරුවා සුවගිය විට දරුවා ගහකට වඩ වී හඬමින් සිටියේ. මේ අවස්ථාවේදී ගුරුතුමිය ටික වෙලා කල්පනා කළාය. දරුවා පන්තියට ගෙන ඒමට කල්පනානුකල ගුරුතුමී විවේක වේලාවෙ එළඹී විට ඒ කාලේ පසුපසු දරුවා පැමිණියේ දේ බලා සිටියාය. දරුවා පැමිණියේය. පාසල ඇරෙනතුරු ගුරුතුමිය දරුවා ගැන විමසිල්ලෙන් සිටියාය. පාසල ඇරුණ විට හැමින් සිරුවේ දරුවා රඳවා ගැනීමට ගුරුතුමිය සමත් වූවාය. පුතේ ඔයාටද සනීප නැහැ වගේ දරුවා එකක සහ හඬන්නට විය. ගුරුතුමිය දරුවාට ලං විය. දරුවා හිස ගුරුතුමියගේ බඩට හේතු කරගෙන කි බිඳී. වතර 20ක් දරුවන් සමග ජීවත් වූ ගුරුතුමියට මේ දරුවාගේ සිත සුවපත් කිරීම අසීරු නොවිය. ගුරුතුමිය සතියක් මහන්සි වී දරුවාගේ ගැටලුව අවබෝධ කරගත්තාය. දරුවාගේ පියා වෙනත් කාන්තාවක ඇසුරු කරන බවට මවට ආරංචි ලැබී ඇත. පියා කියන්නේ ඒ වැරදි ආරංචියක් බවය. ගුරුතුමිය දරුවාගේ පියා කැඳවා පෞද්ගලිකව කරුණු විමසුවාය. ඔහු ගුරුතුමියගේ දෙපා වෙන දියුරා කියා සිටියේ තමාගේ කිසිම ආයත සම්බන්ධයක් නැති බවය. ගුරුතුමිය යලි මව කැඳුවාය. ඇය අවධාරණයෙන් පවසන්නේ ඇගේ මිතුරිය තම සැමියා වෙනත් කාන්තාවක සමග බස් නැවතුම්පලක් ළඟ සිටිනු දැක ඇති බවය. දැන් බිරිය සැමියා පිළිකුල් කරයි. හැම සිකුරාදම දරුවා සමග කොහේ හොයයි? එන්නේ ඉරිදා හැන්දෑවට. සැමියා අසන කිසිම දෙයකට පිළිතුරු නොදෙයි. දරුවාගේ තමාගේත් ආහාර පමණක් සූදානම් කරයි. සැමියාගේ නිහඬතාවය නිසා බිරිය තව තවත් දරු දඩු වෙයි. දරුවා අම්මාට හොරෙන් පියා කාමරේ නිදා සිටින අයුරු දිනක් දොර අස්සෙන් බලා සිටියේය. ඒ අනපේක්ෂිතව දුටු මව උරණ වී දරුවාට බැනවතුනේ දරුවා අනාචාරයේ හැසිරෙන කෙනෙකු ලෙස සැලකෙමිනි. මේ කොතරම් අප්‍රසන්න තත්ත්වයක්ද? සැබවින්ම මෙතන ගැටලුවක්
කුමක්ද මේ සැමියා ළඟදී විවාහ වනසේ එකම සොයුරියට 17 නයිවි කරමාලය රඳී තිබේ. එයහු කරන බවට බිරියට දන්වා ඇත. බිරියගේ මාලය වලලු බැංකුවේ උකස් කර බොහෝ කලිය. ඒ අතර සැමියා සොයුරියට අලුත් මාලයක් කරඳී ඇත. මේ සැමියාන් කතක ඇසුරු කළ කෙනෙක්ද? බිරිය සැමියා අනාචාරයේ හැසිරීමේ සිතන්නේ ඇතරමද? සැමියා සිය බිරියගේ කනකර බැංකුවේ උකස් තබා තිබීදී සොයුරියට කරමාලයක් අරන්දීම වැරදීද? මේ ප්‍රශ්න වලට අපි අපෙන් උත්තර ලබා ගනිමු. දුප්පත්කම නිසා තියෝ ගැටුමක් මෙහි බැලූ බැල්මට ඇත. සැබවින්ම ඒ දුප්පත්කමද ස්වාමි පුරුෂයා හා භාර්යාව අතර දුරස්ත බවක් මින් ගම්ය නොවේද? ආදරෙන් ජීවත් වීම මුදල් හෝ වෙනත් භෞතික දේවල් හෝ නිසා දුර්වලය නොහැකිය. ආදරෙන් ජීවත් වීම යනු ආදරෙන් ජීවත් වීමයි. ඒ අනුව ස්වාමියාට සහ බිරියට මෙසේ සිතිය හැකිනම්. ස්වාමියා, ඔබ මට තරුවගේ ගනුදුරු රැයකදී දිදුලන සඳමින් ගුණ පුරා. බිරිය, ලාහිර මඩලයි මා අභියස ඔබ බැස යන්නේ නැති සසර පුරා. මේනතර අඹසමියන් අතර මේ සංවාදයේ සුරකී තිබිය යුතුයි. දිගසරි විඳීමේ ඉතා වැදගත් රහසක් නම් විවාහ ජීවිතයයි. ජීවිතයේ ස්නායු ආතතිය නැත්නම් දිගසරි විඳීම අපහසු කරනක් නොවේ.